2015 ටැක්සි ඇප් හඳුන්වා දීමේ පළවෙනි සමාගමේම වැඩ කරපු සේවකයෝ. අද එදා 2015 දී ඒ ආයතන එනකොට අපි බොහොම සන්තෝෂ වුණා නව තාක්ෂණයත් එක්ක මේ ගමන යන්න පුළුවන් කියන වැඩෙත් එක්ක අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපි ඒගොල්ලොත් එක්ක වැඩ කළා. ඒගොල්ලෝ අපිට අවුරුදු දෙකක් යනකම් හොඳට සලකගෙන අපෙන් ඉතාම අඩු කොමිස් මුදලක් කරගෙන මේ වැඩේ කරගෙන ගියා. ඊට පස්සේ 2016 අගභාග වෙනකොට මේ රටට එනවා ජාත්‍යන්තර ටැක්සි ඇප් සමාගමක්. ඒ සමාගම ආවට පස්සේ සම්පූර්ණ මේක කණපිට පෙරලෙනවා. මේ ටැක්සි කර්මාන්තය සම්පූර්ණයම විනාශ කරනවා. මාසෙකට ඩොලර් මිලියන 2ක් මේ ජාත්‍යන්තර ඇප් සමාගම අපේ රටෙන් අරන් යනවා. අපි මේක රටේ පාලකයන්ට කිව්වා මේකට විසඳුමක් අරන් දෙන්න කියලා. අද වෙනතුරු රටේ පාලකයන්ට කන් ඇහෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පවා මන්ත්‍රීගෙනේ ප්‍රේමනාසි දොළවත්ත මැතිතුමා පාර්ලිමේන්තුවේ මේ ඇප් සමාගම සම්බන්ධව කතා කරනවා. නමුත් ඒ වෙනතුරු අද වෙනතුරු විසඳුමක් නැහැ. ඒක ගිය ආණ්ඩුවෙන් ගෙන අපේ දෙයක් තමයි. නමුත් මේ ආණ්ඩුවට අපි මේ හැමදේම මැතිවරණයට ඉස්සෙල්ලා කියලා තිබුණත් මේ ආණ්ඩුවේ විසඳුම තව ජාත්‍යන්තර සමාගමක් මේ රටට ගේනවා. අපිට කොතනටද කියන්නේ මේ රටේ සියලුම පාලකයන්ට කිව්වා විසඳුමක් නැහැ. අපි හැමදාම දැන් මේ රටේ ක්‍රියාත්මක වෙන ටැක්සි ඇප් සමාගම් දෙක තුනක්ම අපිව සූරාගෙන කනවා. තීරුවතර ඉදුරාගෙන් 15% කොමිස් මුදලක් දැන්ට අය කරනවා. ඒ වගේම හයර් එකෙන් රුපියල් 15ක් අනිවාර්ය ගාස්තුවක් ගන්නවා. ඒ වගේම ඒගොල්ලෝ කියන්නේ අපි ඒගොල්ලගේ සේවකයෝ නෙමෙයි පාරිභෝගිකයෝ කියලා. නමුත් සේවකයන්ටත් වඩා පල්ලෙහාට ඒගොල්ලෝ අපි ඇදලා දාලා අපිට නීති දානවා. පහුගිය කොරෝනා කාලේ අපේ රියදුරන්ට හරි විදියට සෑහෙන අසාධාරණකම් කළා. හයර් එකක් නැතුව ඉන්න කාලේ ඒගොල්ලෝ පාරිභෝගිකය පැමිණිලි කියලා අපේ රියදුරන්ව එම ආයතන වලින් අයින් කළා දැම්මා හයර් අඩු කාලේ. කිසිම සහනයක් කොරෝනා කාලෙවත් දුන්නේ නැහැ. ඊට පස්සේ මේ රටට ආවා ටැක්සි ඇප් අද වෙනකොට 2015 ඉඳන් අද වෙනකොට ටැක්සි ඇප් සමාගම් 37ක් ඇවිල්ලා තියෙනවා. ඒ 37න් අපේ අර විදේශ සමාගමුත් එක්ක සටන් කරන්න බැරුව මේ ඇප් ඔක්කොම දැන්ට ඇප් 3ක් විතරයි ඉතුරු වෙලා තියෙන අපේ දේශීය ඒවා අනිත් සියලු දෙනාටම වහගන්න වුණා මේ සටනට අවතීර්ණ වෙන්න බැරුව. ඊට පස්සේ මෑත කාලීනව ආවා වීනෝ කියලා ටැක්සි ඇප් එක. අපි මේ ඇප් එකත් එක්ක ගිහිල්ලා අපි කතා කළා සංගමයක් වශයෙන් රියදුරන්ගෙන් මේ සූරා කෑමෙන් බේර ගන්න ක්‍රමවේදයක් ඔයගොල්ලෝ ගාව තියෙනවද කියලා. ඒගොල්ලෝ අපිට කන් දීලා අපිට අමුකම්පා කළා. මේගොල්ලෝ මේ ගෙනලා තියෙන ඇප් එක සම්පූර්ණ මේ කුලිරත ශේත්‍රයේට සෑහෙන සානදායි වැඩපිළිවෙලක් මේකේ තියෙනවා. හයර් එකෙන් ගන්නේ රුපියල් 20ක් පමණයි. කොමිෂන් මාපියාවට සම්පූර්ණ තිත තියෙනවා මේ ඇප් එක හරහා. සම්පූර්ණ අපි හයර් එකේ ගාන කීය වුණත් අපෙන් ඒ ආයතනය ගන්න රුපියල් 20ක් විතරයි. වෙන කිසිම සැඟවුණු ගාස්තුවක් මේ ඇප් එකේ නැහැ. ඒක අපි කටේ ඒගොල්ලගේ කටේ වචනට පිළිගත්තේ නැහැ. අපි අනිවාර්යෙන් ඒගොල්ලන් ඉල්ලුවා කොන්දේසියක්. ඒගොල්ලෝ අනිවාර්යෙන් අපිට ඇග්‍රීමෙන්ට් එක සයින් කරලා දෙනවා සෑම රියදුරෙක්ට එක්කම. අපේ කිලෝමීටරේ ගාන වැඩි වෙන්නේ නැතුව රටේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා කිලෝමීටරේ ගාන අපි දැන් දුවන ගානට වඩා වැඩි කළොත් විතරයි අපි ඒගොල්ලෝ හයරකින් ගන්න රුපියල් 20 ඒකට සමානව පොඩි ගානකින් වැඩි කරනවා කියලා. ඒක අනිවාර්යෙන් ඒගොල්ලෝ අපිත් එක්ක නෙමේ සෑම එම ආයතනයට බැඳෙන රියදුරෙක්ට එක්කම ගිවිසුම් ගත වෙනවා. ඒ වගේම තමයි මේ ආයතනයට බැඳෙනකොට මේ රියදුරා කියන්නේ අන්තිම අසරණයි මහා පාරේ සෑහෙන යුද්ධයක් කරන්නේ. මේ දැන් තියෙන සමාගම් වල රියදුරාට කිසිම සුබ සාධන වැඩපිළිවෙළක් නැහැ. නමුත් මේ ආයතනය කරන්නේ ආයතනයට අපිට බැඳෙනකොටම අපිට රක්ෂණ ආවරණයක් දෙන අවුරුද්දට ජීවිත රක්ෂණ ආවරණයක් සම්පූර්ණ නොමිලේ. ඒක අපිට ඉතාම සෑහෙන වටිනවා. අවුරුද්දකට සාමාන්‍ය අපි හදිසි අනතුරක් වෙලා මොන හරි වුණොත් අපිට ලක්ෂ 10කුත් සාමාන්‍ය ස්වාභාවික මරණයක් වුණොත් ලක්ෂ 5කුත් ආවරණයක් ඒගොල්ලෝ දැන්ටම අපිට සලස්සලා තියෙනවා. අපි එක හයරයක්වත් ඒගොල්ලගේ දුවන්නේ ඉස්සෙල්ලා. ඒක අපිට මේ පාරේ ඉන්නේ මහා පාරේ කරන යුද්ධෙත් එක අපිට ඉතාම වටිනවා. ඒ වගේම අපේ සුබ සාධනය ගැන හිතලා අනාගතයේදී තීරවතර විදුරා මේ වෙනතුරු සත පහක්වත් ඉතුරු කරපගත්ත පුද්ගලයෙක් නෙමෙයි. වයසට ගිහිල්ලා ගෙදර ඉන්න වෙනුනාම අපිට ජීවත් වෙන ක්‍රමවේදයක් නැහැ. අපි යෝජනා කළා ඒගොල්ලන්ට අපිට ওই ආයතනයේ කොටස් ලබා දෙන්න කියලා. ඒ කොටස් ලබා දීමක් කළා තියෙන ඒගොල්ලෝ මෙහෙමයි. අපි රියදුරා විසින් ආයතනයට හඳුන්වා දෙන සෑම මගියෙක්ගෙම ඒ මගියා කාත් එක්ක හයර් ගියත් අපිට රුපියල් 2 ගන්න එකතු වෙනවා. ඒ කියන්නේ මගිය ආයතනයට ලබා දෙන එකෙන් 20% මුදලක් අපිට හම්බු වෙනවා. ඒක වාර්ෂික මාස්පතා අපිට ලැබෙනවා. ඒ වගේම අපිට බැරි වෙලා කාලයකට විශ්‍රාම ගිහිල්ලා ගෙදර ඉන්න උනොත් දෙලක් දුකක් ඇදිලා අපි අර ගෙනල්ලා තියෙන පැසෙන්ජර් බේස් එක යනුව එන ආදායම මේ ඇප් එක අර අපිට දෙන්න ඒගොල්ලෝ කොන්දේසියෙන් බෙදලා ඉන්නවා. ඒගොල්ලෝ අස්සම් කරලා අපිට දීලා තිනවා. ඒ විතරක් නෙමෙයි මම විශ්‍රාම ගිහිල්ලා ඉන්නකොට හදිස්සිය මම්මලත් ඒ එන ආදායම මගේ බිරිඳටත් හම්බ වෙනවා.
රජයෙන් දෙන පෙන්ෂන් එකක් හා සමානවම වැඩපිළිවෙලක් මේකෙදී අපි යෝජනා කරලා හදාගෙන තියෙනවා. එහෙනම් මට ඉල්ලන්න තියෙන්නේ මේ කුලී රත් ශේෂ්ඨයේ දැන් වැටලා ඉන්න මේ තත්ත්වෙන් ගොඩ ගන්න නම් මේ රියදුරන්ගේ අතේ තමයි තියෙන්නේ ආයතනයක් ගොඩ ගන්නවද නැත්නම් ආයතනයක් වටනවද කියන එක. අපි අඳා අඳා මේ ජාත්‍යන්තර ඇප් සමාගමටයි ලංකාවේ අපි මිරිකගෙන ඉන්න ඇප් සමාගම වලට අපි මේ දුවලා තාවත් ඒගොල්ලෝ පෝෂණය කරනවද නැත්නම් හරි මුදලකට අපි මේ 6 කිලෝමීටර ගන්න අපිට ලැබෙන හරි මුදලට දුවලා අඩු කොමිෂන් මුදලක් දීලා මේ ආයතනයත් එක්ක අපි වැඩ කරනවද කියන එක රියදුරාගේ අතේ තමයි තියෙන්නේ. වෘත්තීය සංගමයක් වශයෙන් අපි රියදුරාට ඉතාම පහසුම කාගේ කාටවත් කරන්න බැරි දෙයක් තමයි මේ කොමිෂන් මාපියාට තිත තියලා 6 චූටි රුපියල් 20ක් විතරක් ගන්න එක තමයි අපි මේ ආයතනයත් එක්ක කතා කරලා තියලා තියෙන්නේ. Breaking.lk.